සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතුලායින් ඔගොල්ලෝ හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා CSS image masking ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ CSS buttons ගැන. ඉතින් මේ buttons වලට අපි පාවිච්චි කරන්න යන properties හැම එකක්ම වගේ අපි කලින් ඉගෙනගෙන තියෙන ඒවා. ඉතින් අපි බලන්නේ කොහොමද HTML වලින් අපි create කරගන්න button එකක් අපි ඉගෙනගත්තු properties පාවිච්චි කරගෙන style කරගන්න කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් HTML button එකක් create කරගන්න විදි කීපයක් තියෙනවා. එක විදිහක් තමයි අපිට පුළුවන් මෙන්න මේ button කියන tag එක use කරලා button එකක් create කරගන්න. මෙන්න මේ විදිහට button කියලා tag එකක් තියෙනවා. ඊට පස්සේ අපේ button එකේ name එක අපිට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. ඕක preview කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහේ button එකක් create වෙනවා. ඊට පස්සේ තවත් විදිහක් තියෙනවා link buttons කියලා. Link buttons create කරන්නේ මෙන්න මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් link එකක් add කරද්දී මෙන්න මේ a tag එකනේ use කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ a tag එක ඇතුලේ අපේ button එකට එන්න ඕනේ text එක අපි දෙනවා. Link button කියලා දෙමු. එහෙම නැත්නම් link කියලා දෙමු. ඊට පස්සේ අපේ href එක මෙන්න මෙහෙම දෙනවා. අපි සාමාන්‍යයෙන් link එකක් දෙනකොට අනිවාර්යෙන් href එකක් දෙනවා. අන්න ඒක මේ විදිහට අපි දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාට class එකක් දෙන්න. ක්ලාස් එකක් දුන්නාම මෙයාට අපි නේම් එක දෙමු my button කියලා my btn කියලා මම නේම් එක දෙනවා. දැන් මේක සේව් කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහ output එකක් තමයි පෙන්වන්නේ. ඉතින් අපිට පුළුවන් ඔක button එකක් වගේ visible වෙන විදිහට style කරගන්න. ඉතින් මම මෙන්න මේ class එක copy කරගන්නවා. ඊට පස්සේ මගේ style tags දෙක අතරට ගිහිල්ලා මම ඒ class එකට අවශ්‍ය styling ටික දෙන්න යන්නේ මගේ button එක හදාගන්න. මට පුළුවන් මෙයාට background color එකක් දෙන්න. Red. ඊට පස්සේ මට පුළුවන් මෙයාට board එකක් දෙනවා නම් එහෙම දෙන්න. Board එකක් මම දෙන්නේ නැහැ. එහෙනම් board none කියලා දෙනවා. ඊට පස්සේ මෙයාට color එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ text එක මොන පාටින්ද පෙන්වන්න ඕනේ කියලා. Color මම දෙනවා white. ඊට පස්සේ මට පුළුවන් මෙයාට padding එකක් දෙන්න. Padding එක සාමාන්‍යයෙන් අපි button එකක් ස්ටයිල් කරනකොට මෙන්න මේ left and right වෙන වෙනම අගයන් දෙකක් දෙන්නේ සමානව දෙනවා ගොඩක් අඩුයි. ඒ හින්දා මම මෙන්න මෙහෙම දෙනවා. Top and bottom pixels 12යි left and right pixels 24යි කියලා. ඔන්න ඔය විදිහට දෙනවා. ඊට පස්සේ මම මේ button එකට font size එකක් දෙනවා. ඒ කියන්නේ button එකේ text size එක. Font size 20 pixels වගේ දෙනවා. හරි. දැන් මට පුළුවන් මේක සේව් කරලා බලන්න. මෙන්න මේ විදිහට අපේ button එක ස්ටයිල් වෙලා තියෙනවා. ඉතින් මේ underline වෙලා තියෙන එකත් මට පුළුවන් remove කරගන්න. ඉතින් මම මේ underline වෙන්නේ text decoration කියන property එකේනේ. ඉතින් මට පුළුවන් text decoration none කියලා දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ button එකට border radius එකක් දෙන්නත්. Border radius එක මම 5 pixels වගේ දෙනවා. ඊට පස්සේ මෙයාට මම margin එකකුත් දෙනවා. 10 pixels වගේ. හරි. දැන් මේක save කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහ output එකක් තමයි පෙන්වන්නේ. මෙයාගේ ඔන්න underline වෙලා තිබුණ එක remove වෙලා background color එකක් තියෙනවා. ඊට පස්සේ border radius එකක් තියෙනවා. ඔන්න ওই විදිහට අපිට පුළුවන් link button එකක් හදාගන්න. අපි කරේ මොකද්ද? සාමාන්‍ය link එකක් දෙන විදිහට මෙන්න මේ විදිහ HTML එක ලිව්වා. ඒකට අවශ්‍ය styling ටික දීලා button එකක් විදිහට මේක style කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් button කියන element එකම පාවිච්චි කරලා අපිට ඕන විදිහට මෙන්න මේක style කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ button කියන element එක use කරලා button එකක් create කරා මෙන්න මේ විදිහටනේ display වුනේ. ඉතින් අපිට පුළුවන් ඕක අපිට ඕන විදිහට style කරගන්න. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. අපි button element එක දෙනවනේ. Button element එක දුන්නාට පස්සේ එයාටත් මෙන්න මෙහෙම button text එකක් දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාට class එකක් දෙන්න. ක්ලාස් එකට මම අර my button කියන එකම දෙනවා. එතකොට මෙන්න මෙයාගේ ස්ටයිලින් ටිකම ඔකට ඇඩ් වෙන්න ඕනේ. දැන් මේක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහේ button එක create වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් input button එකක් විදිහට. ඒ කියන්නේ input type කියලා තියෙන්නේ.
input කියල tag එකක් අන්නේ input tag එක පාවිච්චි කරගෙන එහෙම නැත්නම් input element එක පාවිච්චි කරලත් අපිට පුළුවන් button එකක් create කරගන්න. අපි ඒක ලියන්නේ මෙන්න මෙහෙමයි. input කියලා දෙනවා. ඊට පස්සේ මෙයාට අපි දෙනවා type එකක්. එතකොට මේ input type කියන එක සමහර විට text area වෙන්න පුළුවන්, text field එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් button එකක් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ වෙන්න පුළුවන් ඕන එකක්. ඉතින් මම මෙතනදී button එකක්නේ create කරන්නේ. ඉතින් මම type එකට button කියලා දෙනවා. ඊට පස්සේ ඒ button එකේ text එකට මොකක්ද එන්න ඕනේ? කියන්නේ අපි මෙතනදී link දුන්නා වගේ, new button දුන්නා වගේ, button කියලා දුන්නා වගේ එයාගේ text එකට මොකක්ද වෙන්න ඕනේ? අන්න ඒක අපි දෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම value කියලා දීලා ඒකේ ඇතුලේ double quotation marks ඇතුලේ අපි type කරන අපේ button එකේ name එක. third button කියලා මම දෙනවා. fourth button. හරි. දැන් ඕක අපි save කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඕක display වෙනවා. ඉතින් අපිට පුළුවන් අර කලින් වගේම class එකක් දීලා මෙයාවත් අපිට කැමති විදිහට style කරගන්න. ඉතින් මම කලින් වගේම මෙන්න මේ class එකම දෙනවා. එතකොට මේ button තුනම එක විදිහට display වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි buttons හදාගන්නේ. ඉතින් ඔය වගේ අපිට පුළුවන් මේ buttons වල එක එක styling වෙනස් කරලා බලන්න. ඉතින් හිතන්න අපි මේ red color වෙනුවට මේකට දෙනවා කියලා background color එක අපි කැමති වෙන මොකක් හරි color එකක්. මෙතනින් අපිට color එක select කරලා අපි ආස color එකක් දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඒ විදිහට තමයි අපි background color එකක් දෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් button එකට size එකක් දෙන්න. සාමාන්‍යයෙන් button එකේ font size එකෙන් තමයි අපි size එක maintain කරන්නේ. ඉතින් අපි මෙතන දීලා තියෙන්නේ font size එක 20යි කියලානේ. අපිට පුළුවන් මේක කැමැති ප්‍රමාණයකට වෙනස් කරගන්න. මම දැන් මෙතන 40යි කියලා දුන්නොත් එහෙම මෙන්න මෙහෙම button එක ටිකක් ලොකු වෙනවා. ඒ කියන්නේ අපි මෙයාට padding එකක් දුන්නානේ. padding එකක් දුන්නා මෙන්න මෙහෙම 12යි 24යි කියලා. ඉතින් ඒ දෙකත් තියාගෙන ඒ දෙක maintain කරගෙන මෙයා font size එක වැඩි කර ගන්නවා. එතකොට button එකේ size එක වැඩි වෙනවා. එහෙම තමයි button එකක size එක වැඩි වෙන්නේ සාමාන්‍යයෙන්. ඊට පස්සේ මේ padding එකත් ඔගොල්ලෝ දන්නවා මෙතනින් change කරගන්න පුළුවන් ඔගොල්ලෝ කැමැතිම value එකකට ඕනේ විදිහකට. ඊට පස්සේ අපිට rounded buttons ඕනේ නම් මම මේ කරලා තිනා වගේ border radius දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ border radius එක pixels ම දෙන්න ඕනි කියලා එකක් නෑ. අපිට percentage value එකක් උනත් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මම 105ක් දීලා refresh කරලා බලනවා. එතකොට වෙනසක් උන් නැහැ. ඊට පස්සේ මම මෙතන 120ක් විතර change කරලා බලනවා. එතකොට ඔන්න ඔහොම button එකේ border radius එක වෙනස් වුණා. ඉතින් ඔහොම percentage value එකක් දීලාත් අපිට පුළුවන් button එකේ border radius එක වෙනස් කරගන්න. ඒ වගේම තමයි දැන් මම මෙතන board එක none කියලානේ දුන්නේ. මට පුළුවන් මෙතෙන්ට board එකක් දීලා solid hari dotted hari මොකක් හරි එකක් දීලා board colors පවා change කරන්න. මම මෙතන dotted කියලා දෙන්නම්කෝ. dotted කියලා දීලා මම යාට දෙනවා 2 pixel dotted blue කියලා. දැන් මේක මම save කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට මගේ button එකට borders add වුණා. border color එකක් add වුණා, border එකක් add වුණා, border style එක dotted කියලා add වුණා. ඊට පස්සේ අපිට පුළුවන් hoverable buttons create කරන්න. ඒ කියන්නේ අපි cursor එක මෙතනට ගෙනියද්දී button එකේ color එක, font size එක, border radius එක මේ ඕනම එකක් change වෙන විදිහට button එකක් create කරගන්න. ඉතින් මම දැන් මෙතන border radius 120ක් දුන්න එක අයින් කරලා 105ක් වගේ ආයමත් දෙනවා. ඊට පස්සේ මම මෙයාගේ dotted board එකත් remove කර ගන්නවා. font size එක මන් 20 වගේම තියනවා දැනට. එතකොට මෙන්න මේ විදිහට තමයි මගේ button එක display වෙන්නේ. ඊට පස්සේ මම කරන්න යන්නේ මෙන්න මෙහෙම වැඩක්. මගේ මේ my button කියන class එක තියෙනවානේ. එයාගේ hover state එකට මම ලියන්න යන්නේ css. එතකොට my button කියන class එක දුන්නා. colon එක තිබ්බා. hover කියලා දානවා. ඊට පස්සේ අපිට ඕනේ styling ටික දෙන්න තියෙන්නේ. මම මෙයාගේ background color එක change කරනවා.
yellow color kiyala. ඊට පස්සේ මෙයාගේ font size එකත් මම change කරනවා. ඒක මම 25 pixels වගේ දෙනවා. ඒ කියන්නේ button එක hover කරද්දි මෙන්න මේ values දෙක apply වෙන්න කියලා තමයි මම කියලා තියෙන්නේ. මම දැන් මේක refresh කරලා මෙන්න මෙහෙම cursor එක මෙතෙන්ට ගෙනිච්චොත් එහෙම මම cursor එක ගෙනියනකොටම යාගේ background color එක change වෙනවා, font size එක change වෙනවා. ඉතින් ඔය විදිහට තමයි hoverable buttons create කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. ඔගොල් බලන්න මම cursor එක මෙන්න මේ link කියන තැනට ගෙනියද්දී අර arrow icon එක නැතුව මෙන්න මේ hand icon එක එනවා. ඒ එක link එකක් නිසා. ඉතින් buttons වලටත් මට පුළුවන් ඔය වැඩේම කරගන්න. ඉතින් මට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම CSS add කරන තැනට යනවා, ගිහිල්ලා එතන property එකක් දෙනවා cursor කියලා. cursor කියන එක දීලා මම මෙතන pointer කියන value එක දෙනවා ඒකට. ඊට පස්සේ මම මේක refresh කරලා බැලුවොතින් එහෙම මෙන්න මේ විදිහට ඔක apply වෙනවා. බලන්න මම cursor එක එතනට ගෙනියද්දී දැනට arrow එකක් තියෙන එක hand icon එක විදිහට change වෙනවා. ඒක change වෙන්නේ මෙන්න මේ cursor pointer කියන declaration එක අපි දුන්න නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ hand icon එක add කරගන්නේ අපි button එකක් ගාවට. ඊට පස්සේ ඕගොල්ලෝ දැකලා ඇති සමහර තැන්වල buttons තියෙනවා, ඒ disable වෙච්ච buttons. ඒ කියන්නේ අපි cursor එක එතනට ගෙනිච්චට අපිට ඒවා click කරන්න බෑ. පොඩ්ඩක් වෙනස් පාටකින්, ලා පාටකින් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒවට අපි කියන්නේ disable buttons කියලා, මම අර කලින් කිව්වා වගේ. ඉතින් අපි බලමු ඒක කොහොමද අපි ස්ටයිල් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම මගේ මේ buttons වල තියෙන black color border එක මම remove කරගන්නවා. ඒකට මම දෙනවා border none කියලා. ඊට පස්සේ මම කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම දැන් හදන්න යන්නේ disabled button එකක්නේ. එතකොට මම මෙතනින් අලුතෙන් ලියා ගන්නවා class එකක් දාලා styling ටිකක්. මොකද මට ඕනේ මේ buttons වලින් එක button එකක් විතරක් disabled button එකක් කරන්න. ඒ හින්දා මම disabled btn කියලා දෙනවා class එකක්. එතකොට class එකකට අපි css ලියද්දි dot එකක් ඉස්සරහට දාන්න ඕනේ. ඊට පස්සේ curly brackets open කරලා ඒක ඇතුලේ styling ටික ලියා ගන්න තියෙනවා. ඊට පස්සේ මම මෙයාට මෙන්න මේ styling දෙනවා. opacity එක මම දෙනවා 0.5ක්. ඊට පස්සේ මම මෙන්න මෙහෙම property එකක් දෙනවා cursor, අපි අර කලින් use කරපු cursor කියන property එක. එයාගේ value එකට මම දෙන්නේ not allowed කියන එක. ඒක මේ cursor කියන property එකට දෙන්න පුළුවන් තව value එකක්. ඊට පස්සේ මම මේ class name එක copy කරගන්නවා. ඒක copy කරගෙන ඇවිල්ලා මගේ මේ හතරවෙනි button එකට දෙනවා. හරි. දැන් මම මේක save කරගන්නවා. ඊට පස්සේ මම මේක refresh කරලා බලනවා. දැන් බලන්න මගේ මේ හතරවෙනි button එක disabled වෙලා තියෙන්නේ. මම cursor එක එතනට ගෙනියද්දී අර hand icon එක වෙනුවට මෙන්න මේ not allowed කියන එකෙන් එන අර disabled icon එක පෙන්නවා. ඉතින් hover effect එක වැඩ කරනවා ඒ styling ටික අපි remove කරේ නැති හින්දා. ඉතින් මේක disabled button එකක් කියලා තමයි අපි කියන්නේ. ওই විදිහට තමයි අපි ඔක style කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් button එකකට width එකක් දෙන්න. ඉස්සෙල්ලා මම මේ hover styling ටික remove කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මේ buttons වලට width එකක් දෙන්න. මම මේ disabled button කියන එකට දෙනවා width එකක්. එයාට මම width එකක් දෙනවා. ඒක දෙන්න මෙන්න මෙහෙමයි width කියලා දුන්නා. pixels නම් අපිට pixels වලින් දෙන්න පුළුවන්. නැත්තම් percentage එකක් දෙන්නත් පුළුවන්. දැන් මේක save කරලා refresh කරලා බැලුවොත් එහෙම ඔන්නෝම width එක change වුණා. ඉතින් මේක percentage value එකක් දෙන්නත් පුළුවන්. ඒත් ඕක වැඩ කරනවා. 130ක් වගේ දුන්නොත් මම මෙන්න මෙහෙම ඊට පස්සේ මම මේක refresh කරගන්නවා. මෙන්න මෙහෙම ඕක change වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි button එකක width එකක් change කරගන්නේ.
ඊට පස්සේ අපිට පුළුවන් බටන් ගෲප් එකක් ක්‍රියේට් කරගන්න. ඒ කියන්නේ දැන් මෙතන බටන්ස් හතරක් තියෙනවානේ. මේ හතර අපිට පුළුවන් බටන් ගෲප් එකක් විදිහට ක්‍රියේට් කරගන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මං ඉස්සෙල්ලා මෙන්න මේ ඩිෆෝල්ට් බටන් එකටත් අර අපේ CSS ක්ලාස් එකම ඇඩ් කරගන්නවා. බටන් හතරම එක විදිහකට පේන්න ඕනි නිසා මේක මං කොපි කරගත්තා. ඊට පස්සේ මගේ බටන් එකට මම දෙනවා ක්ලාස් එකක්. ක්ලාස් එක තමයි අපි අර කොපි කරගත්තු ක්ලාස් එක. හරි. දැන් මේක රිෆ්‍රෙෂ් කරොතින් ඔන්නඔහොම බටන්ස් හතරම ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඕක බටන් ගෲප් එකක් විදිහට හදන්න මට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ඉස්සෙල්ලම් මේ බටන්ස් ටිකේ මාර්ජින්ස් රිමූව් කරගන්නවා. මාර්ජින්ස් රිමූව් කරගෙන මම ඊට පස්සේ මම ඕක රිෆ්‍රෙෂ් කරලා බැලුවොතින් එහෙම මෙන්න මේ විදිහට ඕක ඩිස්ප්ලේ වෙනවා. මේ බටන්ස් අතර පොඩි ගැප් එකක් තියෙනවා. ඊට පස්සේ මම කරන්න යන්නේ මෙහෙම වැඩක්. මේ බටන්ස් හතර තියෙනවානේ මගේ. ඒ හතරම මම එක div එකකින් රැප් කරගන්නවා. රැප් කරගන්නවා කියන්නේ div tag දෙකක් අතරට ওই බටන්ස් හතරම ඇඩ් කරගන්නවා. කරන්නේ මෙන්න මෙහෙමයි. div එකක් ලියා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ බටන්ස් හතර කට් කරගෙන එනවා. ඊට පස්සේ මෙන්න මේ div tag එක අතරේ ඕක පේස්ට් කරගන්නවා. ඕකට තමයි අපි buttons ටික div එකකින් wrap කරගන්නවා කියලා කියන්නේ. මොකක් හරි element එකකින් wrap කරගන්නවා කියලා කියන්නේ ඒ element එක අතරට අපේ අවශ්‍ය අනිත් elements ටික place කරගන්න එක. දැන් ඕක save කරෝතින් මෙන්න මෙහෙම ඕක display වෙනවා. මුකුත් පැහැදිලි වෙනසක් උනේ නැහැ. ඊට පස්සේ මම කරන්න යන්නේ මෙන්න මෙහෙම වැඩක්. මෙන්න මේ මගේ CSS ස්ටයිලින් ටික තියෙනවානේ බටන් එකට ලියපු. ඒකට එළියෙන් මම මගේ div එකේ නමක් දෙනවා. ඒක දෙන්නේ ඇත්තටම අර මගේ div එක ඇතුළේ තියෙන buttons ටික කියලා කියන්න ඕනේ නිසා. ඉතින් මට පුළුවන් මේ div එකටත් class එකක් දෙන්න. button group කියලා දෙමු. ඊට පස්සේ මම මේ button එකේ class එක copy කර ගන්නවා. ඊට පස්සේ මෙතනට ඕක paste කරනවා. ඊළඟට මම කරන්නේ float left කියන property එක දෙන එක. අපි float කියන එක ඉගෙනගෙන තියෙනවා කලින්. එයාගේ left කියන value එක මම දෙනවා. ඊට පස්සේ මේක refresh කරලා බැලුවොතින් ඔන්න ඔය විදිහට අර buttons අතර තිබුණ gaps remove වෙලා button group එකක් create වුණා. ඕකට තමයි අපි button group එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ button group එකේ buttons අතරට board එකක් add කරගන්නත්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මෙතනට ගිහිල්ලා board එකට මම දෙනවා මෙන්න මෙහෙම දෙයක්. 1 pixels solid black කියලා. හරි. දැන් ඔක save කරලා බලමු. මෙන්න මේ විදිහට ওই buttons වලට board එකක් add වුණා. ওই විදිහට තමයි අපි button group එකක් style කරගන්නේ. ඉතින් හිතන්න ඔය buttons ටික මෙන්න මේ විදිහට horizontally නැතුව vertically position කරගන්න ඕනි කියලා ඔයාට. ඒ කියන්නේ දැන් මේක තියෙන button ටික මෙන්න මේ අතටනේ. ඕක පල්ලෙහාට එන විදිහට display කරගන්න පුළුවන්. ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන එක. මේ float left එක වෙනුවට මෙයාට අපි දෙනවා display කියන property එකේ block කියන value එක. දැන් මේක save කරලා refresh කරලා බැලුවොත් ඔන්න ඔහොම ඕක display වෙනවා. ඉතින් මේ link එක කියන්නේ සාමාන්‍යයෙන් inline element එකක්. අන්නේ හින්දා තමයි එයා මේ full width අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට vertically buttons ටික අපිට display කරගන්න පුළුවන් button group එක ඇතුලේ. ඉතින් අපිට පුළුවන් මේ buttons ඔක්කොටම එකම width එකක් දෙන්න. මෙන්න මේ disable button කියන තැනින් මම මේ width එක අයින් කරොත් එහෙම අයින් කරලා මම මෙන්න මෙතනට width එකක් දුන්න කියලා හිතන්න. ඒ කියන්නේ මගේ buttons ඔක්කොටම පොදු class එකට pixels 200ක් කියමු. ඕක දැන් save කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඕක display වෙනවා. ඉතින් අපිට අර hoverable button එකක් create කරපු විදිහට අපිට මේ ටික style කරගන්න පුළුවන්නේ දැන්. දැන් හිතන්න මෙන්න මේ my button කියන එකට මම ආයමත් දෙනවා hover effect එකට styling ටිකක්.
dot my button යාගේ hover state එකට මම background color එකක් විතරක් දෙනවා. මම නිකන් soft color එකක් දෙනවා. මෙන්න මේ විදිහට. හරි. දැන් ඕක refresh කරලා බලුවොතින් මෙන්න මේ විදිහට ඔක display වෙනවා. දැන් බලන්න නිකම්ම මම cursor එක ගෙනියද්දි ඔහේ ඒකේ පාට වෙනස් වෙනවා එකපාරට. ඉතින් අපි කලින් videos වල කතා කරලා තිනවා CSS transitions ගැන. ඉතින් මට පුළුවන් මේකට transition එකක් add කරලා මේ color එක smoothly change කරගන්න. ඒ කියන්නේ මේ change වෙන එක ගොඩක් smooth විදිහට slow down වෙලා color එක change වෙන විදිහට style කරගන්න. ඒකට මට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මගේ button එකට ගියා. button එකේ styling වල මම transition කියන property එක add කරගන්නවා. මතක තියාගන්න අපි ඒක දෙන්නේ button එකට. hover state එකට නෙමෙයි. button එකේ default styling ticket තමයි දෙන්නේ. එතන මම දෙනවා transition. මට පුළුවන් මේකට මොන element එකකටද change වෙන්න ඕනි කියන එක මට පුළුවන් මෙතන background color කියලා දෙන්න. මෙතන මම දෙනවා transition කියලා. transition all මේකට තත්පර කීයක් යන්න ඕනේද කියලා මම 2 seconds වගේ දෙනවා. ඕක save කරලා refresh කරලා බලුවොතින් මම දැන් මෙතෙන්ට cursor එක ගෙනියද්දි ඔන්න ඔය විදිහට ගොඩක් smooth විදිහට button එකේ color එක change වෙනවා. සාමාන්‍යයෙන් අපි button එකක් style කරද්දි තත්පර දෙකක් වගේ දිග කාලයක් දෙන්නේ නැහැ. තත්පර 0.5ක් හරි තත්පරයක් හරි වගේ කාලයක් තමයි දෙන්නේ. මෙන්න මෙහෙම. එතකොට මෙන්න මේ විදිහට ඔය button color එක change වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි අර transition property එක ඕකට add කරගන්නේ. ඉතින් අපි ඒ කතා කරේ කොහොමද HTML වලින් අපි create කරගන්න button එකක් CSS වල අපි ඉගෙනගත්තු properties පාවිච්චි කරගෙන අපිට ඕන විදිහට style කරගන්න කියලා. ඉතින් අපි ඊළඟ video එකෙදි බලමු කොහොමද HTML වලින් අපි හදාගන්න pagination එකක් CSS වලින් අපිට ඕන විදිහට style කරගන්න කියලා.